मेडिकल फैकल्टी की ज्ञान नो अदर ने प्रोफेसर लमाबल देवा के ना महाचार्य महाचार्य लमाबल देवा खुदी उन्हें बेच देने में महाचार्य हुआ या मांगे या लाने की नहीं की इतने अभी विचार उगने में यार हम मिले भाड़ी मरता हम मिलो यार मेडिकल फैकल्टी के महाचार्य महात महाचार्य हुआ मरता यार हम मिले भाड़ी मांग मिलो बट एक अभी विचार हम मिलने उगा यार चैनल से भी सीखने गुड भी सीख रहा අපේ channel එකට හත් අර්ධ දායි. එල අපේ බන්ති දැම්මට අපේ බන්ති සර් ඉන්නේ හත් අර්ධ දායි. හැබැයි රමාපුල් සේවය ඩොක්ටර් channel එකට කට්ට කපලා දෙන එක. එක ලාගේ ඉඳන් බන්ති ගන්නවා ඒගන්නවා. ඒක වරකට. අපි මාසෙට රුපියල් 100ක් විතර ගන්නවා. ඒක අපිට පාඩුයි. හැබැයි එයාට ඩියුල් රිවාඩ් එකක් දෙනවා. ඒකක් දෙනවා. පිටක් තියෙනවා. එයාට තියෙන සියලු සම්පත් අපිට හම්බ වුණා. පටන් අරන්. එතම වෙනවා මේ විශේෂයෙන් ඕනනම් කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන් මේ විශේෂයෙන් ගත්තට අතරමං ඉන්නේ හැබැයි හරියට කියනොත් ඕනනම් ඉල්කන්ට පාර්ථක පාරම්භූත වෙලා තියෙනවා දැන් ඒ නිසා අපේ ශ්‍රී අපේ ලංකාවේ නර්තනය කියන්නේ ඉතා උසස් කලාවක් කියලා ක්ලියර් තියෙනවා ඉතා උසස් කලාවක් කියලා නර්තනය කියන්නේ නර්තන දැන් මේ රටේ බලන මේ රටේ බැලේ බලෝ කියන්නේ බැලේ වලට මාන සංගත් නේ ඉල්ලුවත් මේ ටිකට් එක දීද මාර ලාබෙන්නේ බැලේ ටිකට් එක ඕ මෙරා ටිකට් එක මල් ලාබද එන ගණන් නේද එයා එන නිකන් මෙයා වගේ මොකක් හරි දුවගෙන යන්න පුළුවන් බෑ ෆුල් කිට් ගහලා ටයි දාලා කෝට් දාලා යන්න ඕනේ ඔය තරමක් ඇද නිකන් හොදලා යන්න පුළුවන් බැලේ ගබර බෑ ඒ වගේ සම්භාව්‍ය කලාවකට පත් කරලා මම අපේ රටේ මේ කලාව මේක එක එක ක්ලාසිකල් එකක් මේක නිකන් නිකන් දෙවි ගාරන් කියන නෙමෙයි කියලා මම පොතපත ලියලා පෙන්නුවා කොහොමද කියන්නේ කියයි මම විවිධ මේ නැටුමත් එක්ක තියෙන මේ ඇන්ත්‍රොපොලොජිකල් ඇස්පෙක්ට් එක ඊළඟට ඒක මේ ආකියොලොජිකල් වැලියු මොනවද හිස්ටොරිකල් වැලියු මොනවද ඒකේ තියෙන ලැන්ග්වේජ් ලින්ග්විස්ටික් පැත්තෙන් තියෙන වෙනස මොකක්ද වෙනද අපුණා දා ඉදලා මට මේ කතාව කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ දැන් ඔය වගේ තමයි මට රත් මේක වැදුනේ මම නම් තනියම ඉතලා ඉතලා කරපේන මම එක පොතක් අට්ටු ගහලා ඒ පොතේ ඉනිටේෂන් කාඩ් එක දෙන්න එක මහත්යාර වැඩි ගාවට ගියා මහත්යතුමා බැලලා ඒ ඉන්න නෝ කියන්නේ හොඳ මම ඒක ඉල්ල සර්ච් කරනවා මගේ පුතා කවුද කියලා මොකක්ද තව තියෙන්නේ පොතයි මම නැටුම් අවුද හැමදාම නැටුම් 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 ඔය මොන ලෝකෙ ගන්න තියෙන නැටුම් මොන මොනක් ගන්න තියෙනවද මෙන්න මේ කියන මගේ උසාවියත් තියෙන ඒකට නම් මට කාඩ් එකක් දුන්නා මොකද යාම සතු ගෝෂය සතු ගෝෂය පිටනවා තමුසේ ගෝෂය හිමියක් ගන්න මේ මම මට ඔටෙන් වෙල තමුසේන මයික මගේ උසාවියත් මට ඉන්ටේෂන් දුන්නා මට ලැජ්ජයි කියලා මේ වාචාර්ය වඩිය තමුසේ විශේෂයෙන්ම මොකක්ද dictionary ගන්න පිටු 2200 ගන්න තියෙනවා ඒ 8000 ගන්න words තියෙනවා ලොකු විතර උදේ දැන් රට කියන නැටුම් පිළිබඳව එකම සත්තු කොෂෙත් එකමයි මම ඒක දෙවෙනි පාඩේ දැන් ලියාගෙන යමු යනවා ඒ සත්තු කොෂෙ දිලා අච්චු ගාලා අර්ථය ගාවට ගියා ඉංග්‍රීසි එක කරගෙන සර් මේ ඉංග්‍රීසි එක දෙන්න මොකක් තමයි මේ දැන් ලියු තාම බලි මොකක්ද නැතු ගන්න තමයි සත්තු කොෂෙ ලියන ඔය දෙවි නැතුම සතු වෙන්නේ සර් ඉන්නකෝ උස්සේ විලාස දෙයක වරන්නකෝ කියලා උස්සේ දාන දාම පාඩම තුනකට ගත්තා පොත පොත එහෙනම් මම කතා කරේ කිව්වා මේ මේස තමයි මට මේ පොත ලියන්න මට වැඩි දුන්නේ කියලා දැන් යා බලනවා මට හරි අවලාදයක් කිව්වා මේස තවසක් දැන් ඒකෙන් මේ මම අර පොත ලියවන්න සරට පොත දුන්නා කියලා ඉතින් තවතර බැලුවම හොඳයි නේ මට පාඩේ උනා ගන්න මම පුතා මොකද කළේ මම ඒ විශ්වාසනේ ගුරුවරයා තමයි සමාජයේ මානව සමාජයේ යහම මගට ගෙනියන යහමකට හොඳ තැනකට ගෙනියන වාහකය වෙන්නේ ඒ කියන්නේ කුරුක ඔහු තමයි ගෙනියන්නේ ගුරුවරයාට අවබෝධයක් තියෙනවා ඔබලා හැරෙනකොට කියන්න මූ හැරුණේ මෙන්න මේකයි ඔබල කතාවක් කරලා දිනලේ ගොනා හැරුණේ පොල් පැලේ ගන්නවද තනකොල ගන්නද කියන්නේ ගුරුවරයාට අවබෝධයක් තියෙනවා. ඔබේ මනස ගැන හොඳ අවබෝධයක් ගුරුවරයාට නැත්නම් ඔබට ගැළපෙන දෙයක්
ගුවන්තරම් උඩ ගෙනියන්න පුළුවන්. ඔබ දක්ෂ ගණිතයට ඉතින් ඒ ගුරු ඒ ගුරුලයා ඔබ ගණිතයෙන් පැත්තෙන් උඩ ගෙනියන්න පුළුවන්. ඔබ දක්ෂ ආර්ථවට ඒ පැත්තෙන් වර තල්ුවක් දෙනවා. එහෙම නෙවෙයි. එතන ඉතින් ගුරුවරයා කියන්නේ සෑම වෙලාවෙම සිංහල භාෂාවෙන් කියොත් උත්තම පුරුෂයෙක්. උත්තම පුරුෂයෙක් උසස්ම පුරුෂයෙක්. පුරුෂයෙක් කියන්නේ මිනිහෙක් කියලද නෙමෙයි කාන්තාවක් පුරුෂ දෙපත් දෙකම පුරුෂයෝ මිනිස්සු. දැන් ඔබ එතන ඉන්න පුළුවන් විවිධ ආගම දාන අය ඉන්න පුළුවන්. පස්සේ උදාහරණයක් ඔබට කියන්නම්. සංස්කෘත භාෂාවේ තියෙනවා සංස්කෘත හින්දු සාහිත්‍යයේ බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර ත්‍රිමූර්තියක් තියෙනවා. අපේ බුද්ධ ධර්ම සංඝ වාගේ බුද්ධාගම ඇහිද බ්‍රහ්ම විෂ්ණු මහේශ්වරක තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා තමයි ඒගොල්ලෝගේ ජීවිතේ පැවැත්ම රැකීම විනාශය ඔක්කොම කරන්නේ මේ තුන් දෙනා. ඒ තුන් දෙනාට වැදලා තමයි ඒ තුන් දෙනා තමයි කොහොම කරන්නේ වෙන අනික කොහොම නම්බර් 2 නම්බර් 3 නම්බර් 4 ගොඩනගන මේ හින්දු කට්ටිය මේ කලාව කරන වෙලාවට අර ආගමේ ත්‍රිමූර්ති අමතක කරලා ගුරුලයා කරලා දෙනවා. ඒගොල්ලෝ මෙන්න මෙහෙම කියනවා. ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු ගුරුදේවෝ මහේශ්වර ගුරු සාක්ෂාත් පරබ්‍රහ්ම තස්මේ ශ්‍රී ගුරවේ නමః තස්මේ ශ්‍රී ගුරවේ නමః සුගදී බ්‍රහ්මිනෝ විෂ්ණුනෝ මහේශ්වරිනෝ ඒ තුන් දෙනාම හිටියට ගුරුතුමනි ඔබතුමා තමයි මාව යහමඟට යවන්නේ නිසා මම කොඩෝම ඉස්සලා ඔබතුමාට වදිනවා. අර ආගම් කතන්දරේ නෑ ගුරුවරයාට වදිනවා ඉස්සලා ගුරුවරයාට වදිනවා. කතාවක් තියෙනවා කතෝලිකයෙක් දෙවියන් සහ ගුරුතුමා එකවර හම්බෙනවා. ගෝලෙකට දෙවියන් වහන්සේ ගෝලෙකු එකවර හම්බුනේ මේ 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 ගුරුවරයා දෙන්නම හම්බෙනවා. දැන් ගෝලයා මම නම් මම බලලා ඉස්සර දැන් වදින්නේ කාටද? මම කාටද වෙන්නේ තොඳ ඉස්සර? දෙවෙනි වහන්සේ තියන ගුරුවරයා තියන කාටද වදින්නේ අපි? ඕනවා කියන්නේ නැහැ. ඈ දෙවෙනි වහන්සේ වදින්නේ නැහැ. දෙවෙනි වහන්සේ දන්නවා. මම කල්පනා කළා මම දැන් කාටද වදින්නේ මේ දෙන්නගේ? කල්පනා කළා ඌ වෙන්න ගුරුවරයාට. භූමිකාව පුදුම භූමිකාව හරියට අම්මගේ තාත්තගේ භූමිකාව වගේ ඒ භූමිකාව හරි වැදගත් භූමිකාව තේරෙනවා මගේ නේද? එතකොට ඒ නිසා තමයි 1887 තමයි ලෝකේ ගුරුවරුන්ද දෙතිලන් නියම කරේ. 1887 කර්මිට වාගේ අපි ඒක පටන් ගත්තේ 1994. 94 94 තමයි අපි ගුරුදින ලෝක ගුරුදිනේ තමරන්න පටන් ගත්තේ. ඒක ඊයේ පෙරේදා නම් දවස් ගානක් තුළ එක එක රටවල දවස වෙනස්කම් යාර මත ඒ ගුරු දිනේ තවරනවා අපි දැන් අද මේ වෙනකොට ලංකාව දැන් මට මෙසේජ් එනවා ඕක ගාලා මේ ගෝල එවනවා ඊගාන මෙසේජ් එනවා මේ ගුරු දිනේ සුබපත ඒ දිනේ අපි සමරන්නේ ඒ නිසා රටක් සමාජයක් යහමකට ගෙනියන මාලිමයන්ත්‍රය වාගේ ඒ යහමකට යවන යන්ත්‍රයේ තියෙන්නේ ගුරුවරයාට. ගුරුවරයාට පුළුවන් ඒවට කතා තියෙනවා ඊසෝපිය පොප්පා තමයි දැන් කියන්න වෙලා නැහැ. ගුරුවරයාට පුළුවන් හද්ද හොරේ කරන්න පුළුවන් මෙයා. ඔබ හොරේ කරන්න පුළුවන්. හොරේ කරන්න පුළුවන්.
හොඳම හොඳ සිල්වන්ත කෙනෙක් තේ කරන්න පුළුවන්. ඒයි ගුරු දෙකින් දෙන්න කරන් ගෝලයා. නේ ගුරුවරයා කියන තම ගෝලයා කරන්නේ. එතකොට ගුරුවරයා දෙන්න ලොකු වගකීමක්. ඇයි අපි ගුරුවරයා විශ්වාස කරන ඒ සර් කිව්වම මට පුළුවන් ඔන්න මම නටු උගන්වන්නට මම උගන්වන්න. ඔන්න මම මේ ළමයට ආදරේ හොඳ හොඳ ශිෂ්‍යාව හෝ ශිෂ්‍යෙක් කියලා දෙන්න තම හරියට ගන්නවා. ඔන්නම කරන්න කියලා ගන්නවා. මට හිතෙන මේක මේක වැඩක් නෑ වන්න. ඔන්න තම මෙහෙම අනාගතයේදී පස්තිවිද කියලා නම මාජා තිසරාගේ මහතායි මාජාගේ ඉදිරි සාචන්ද මහතායි තමයි උන්වහන්සේව ඇන්ත්‍රොපොලොජි කරන්නේ. වාගේ මාස්ටර් ඩිග්‍රී ඇන්ත්‍රොපොලොජි ස්කේල් එකේ ඒ ඇන්ගල් එකකින් කරන්න you had ඔබට කරන්න පුළුවන් කියලා. සාචන්ද මහතායි තිසරාගේ මහත්ය මාජාලු දින තමයි කිව්වේ. ඒක කරාට පස්සේ මට ප්‍රොෆෙසර් නන්දේන් අත්පාර තමයි කිව්වේ. උන්වහන්සේ උඹ වෙනදියාට මිනිහේ උඹ මගේ සබ්ජෙක්ට් එක කරනවා. යා හියුමන් ඇන්ත්‍රොපොලොජි මෙන්න මේ පැත්තෙන් කරපන් ඔබේ PhD එක ගන්න කියලා. ඒ ගුරුතුමෝ මෙිනවා ගෝලයා යන දියා. ඒ ගෝලයාගේ එක එක හැටියට මෙහෙවන්න පුළුවන්. එතනනේ එතන ඔබට අද දිනේ හරි වැදගත්. මටත් අද දිනේ හරි වැදගත්. ඔබ අද හිතා ගන්න ඕනේ. ඔය ඔය තායකක් මං යන සේ තම විලල් භාගයට කවන්නේ. දැන් ඔය ඉගෙන ගන්න තියෙන එක හැමදාම ඉන්න බෑ. මුලේ වැඩ කරන්නේ කොල්ලෝ ඉතකල් ගන්න මූත් මතක ඉන්න මේ නම් පාඩම් කරනවා මේ නම් මතක තන දැන් ඔය වාසිය තමයි ඕනේ නම් මතක ඉන්න හොඳට තරග මතක ඉන්න නැක මතක ඉන්න දැන් කතාව කියන්නේ අවුරුදු 6 7 ළමයින්ද භාෂාව ගන්න නුඹ වයස කියලා භාෂා හතක් හත අටක් කියන්නේ අවුරුදු 7 8 ළමයින් මතක ඉන්න ඔය වාසියදී ඉගෙන ගන්න ඕනේ වයස කතාවක් තියෙනවා ශිෂ්‍යාකාරී ළමයා විදිහට හැදෙන්න ඕනේ තරුණයන් නම් තරුණයා කාලේ විදිහට හැදෙන්න ඕනේ වැඩිහිටියෝ නම් වැඩිහිටියා විදිහට සාකච්ඡා මේ ඉන්න ඕනේ නාකිත් නම් නාකියා විදිහට ඉන්න ඕනේ දැන් ශිෂ්‍යාකාරී තරුණයා කරන විදිහ කරන් ඉනොත් මේ පොඩි ගෑනු ළමයි කාලේ ළමිස්සු ලොකු ගෑනු අක්කලා කරන විදිහ කරන් ඉනොත් අක්කලා කාටද මොනවද කරන්නේ අම්මලා කරන්නේ ඔතන අම්මලා කාටද කරන්නේ ඉස්කෝලේ අධ්‍යාපනය වරෙන් මුල්දි ඉල්ලගෙන ඉන්නේ ඊට පස්සේ වයස දෙනවා ඊට පස්සේ කතා කරන වෙලාවේ ඩිවෝස් වෙලා ඒක වැඩි ඒක ගිවස් මට මතක් වෙනවා ඔයාලා දන්නවද අලුත්ම නිවුස් එක මම කියන්නේ කොළඹ හයිකෝට් එක ගාවදීනවා දික්කසා දුසාවිය ආයි බිලින් ලංකාවේ හයිකෝට් එක ගන්න දික්කසාර නඩු අහන්න නැත්නම් වෙනම උසාවිය. 10-5 වැඩ කරනවා. ඒකේ නඩු අහන්නේ වෙන කිසිම නඩුවක් අහන්නේ නැහැ. දික්කසාර නඩු විතරයි. දවසකට more than 420 ජෝස් කේස් තියෙනවා. පොඩි මේක ඇවිල්ලා මේ දුක්ඛ කතාවක් නෙමෙයි. ලංකාවේ පැහැදිලි මේ ඕගොල්ලෝ දැන් මේ තොරතුරු දැන් කොලේජින් ගත්තා නේද මොබයිල් එකෙන් දැන් මොකද දැන් ඉයේ යාරුන අද බඳා හිට දියෝස් වෙනවා ෆොටෝ කාලේ ඇල්බම් එක ගේනකොට මුන්දෙන් අවවාහල දෙවෙනි කතා දිනුත් බඳලා ඒ හිඳ දැන් ලංකාවේ වගුල් වල පිටුල් ගහන කච්චේ වීඩියෝ ගන්න කච්චේ දැන් මෙයාට නම් බාර දෙන්නේ ෆුල් පේමන්ට් එක ගෙවන්න ඕනේ බැලි ඉස්සලා එතන උන්ට තියෙන දියෝස් වෙන හැටි ගමන් නැහැ ෆුල් පේමන්ට් එක ගෙවන්න ඕනේ ඔය මේ දැන් කරන් පිටුවේ දෙන්නේ එහෙම එතකොට ඒ මොකද අපි ඒ කාලේට ගලින් දුව කරන්නේ
එතකොට ඔබ ඔය ලෝකේ ගන්න ඕනේ වට කල් තියෙනවා. හරි? කල් තියෙනවා. ඉගෙන ගන්න පරිදි කරලා මට අපේ සර් කෙනෙක් හිටියා තේනරත් කියලා. මම කියන්නේ මම මේ ප්‍රාථමික අධ්‍යාපනය ඉගෙන ගත්ත ගමේ ඉත අපේ ස්කෝට් ආවයි තේනරත් කියන සර්. ඒ සර් තමයි මම හිතනවා අපිව ගිනිත් දීම දැන්න. අපේ බන්දේ එතන ඉවරලා අපි ඕලෙල් බන්දු ගියාම අපි මිස්ටර් ස්කෝල් ගිහින් ස්කෝල් වගේ ඒ සර් ඇවිල්ලා මේ අපෙන් යනවා අපි ගම් ඉන්නේ කාර්ය වගේ නව විවෘත කතා කරන්නේ නැහැ මේ කවුරු යාළුවෙක් ගියා හැමින් නෝ මේ අපි ති මිග් ගන්න ගත්තා නේද ඉන්නවා යාළුවලත් නැහැ කවුරුත් අපි දන්නේ නැහැ ඒවා තේරෙන්නේ නැහැ හරි අපි ඉන්නවා අපිට කිව්වේ සර් ඩෝජනේ යා විශ්වවිද්‍යාල නාවේ මෙහෙදී ඔය ඒවම පටල ගන්න ඕනේ නැහැ අපි කවුරු කරලා ඒරල් කරන හොඳට සම්ල කැම්පස් එකේ යනවා එතකොට අවුරුදු 6000කින් ගත්තොත් කරුණා. ඉතින් 5000කින් ගත්තොත් කරුණා. පොල්ලු 6000කින් ගත්තොත් කරුණා. මෙතන මේ දෙන්න තුන එකතු කරගන්න ඕනේ නැහැ. ඒ යනවා. ඒ යම් විනය පරීක්ෂා දුන්නත්. අද මේකේ බලන්න එකයි තුන තව කපලා. ඉතින් කිව්වා. ඒක විදිය. අපිට මාර්ගය වැදුන මේක. අපේ වැත්තනියක්. අපි මේ විභාග මාසෙලා අතින් ගියා. ගියා මේකේ ආය විනේ පාරට පොල් ඔක් වේලා නෙමෙන්නේ නැහැ කොහොමද තරණ කියලා හදන්නේ දැන් ඔබට ඒක ඉදා ලෝක යන විශ්වවිද්‍යාල කියන්නේ ඒ ලංකා විශ්වවිද්‍යාල අපිට ඇත්තනේ මේ පේන දෙක මානේ කට්ටියක් ඉන්නවා ඒක ආදෙන්නට පොර ගන්න ඕනේ විතර කියලා අපි ඉගෙනලා අපි අපේ බන්දි ඔක්කොම ඉන්න සුදු ගියා හුදු අපිට අපිට දේරුම් ගන්න දුන්නා කරන්න ඕනේ වයසට කරන්න ඕනේ දේවල් අපිට දේරුම් නැහැ ඒකෙන් තමයි අපි ඉන්නේ අපි දන්නේ දැන් දින අපිට මේ විවාහ පාදෙන්ද ඕලෙල් පාදෙන්ද ඒලෙල් පාදෙන්ද ඉන්න දෙයක්. ඔබ දන්නවනේ අපේ මෙහි වාගේ දෙන පුතේ ලංකාවේ කැම්පස් එකේ යන හරිය අමාරුයි. බණ්ඩාරද කැම්පස් එකේ තේරෙනවා කියන්නේ ඉතින් නිර්වාණය දික්ක ගියාම එච්චර අමාරු වැඩක් නැද කොච්චර විශ්වවිද්‍යාල ඇඟපැලීමේ අය ඉන්නවද? අපි ඉතින් ඒක අවස්ථාවක් ලැබුණාම ලොකු දෙයක්. ඒ නිසා ඔබට මම කියන්නේ මොන විශේෂ නැත්තක් තමයි. ඔබ මානව දයාවකින් මිනිසෙක් වෙන්න ඔබ අනේකා කෙරෙහි ලෙන්ඩක් වෙන්න ඔබට හෘදය සංවේදී වෙන්න ඕන අපි මිනිස් විදියට අනිත් මිනිහගලේ සංවේදී වෙන්න ඕන දැන් ඉරෝතේ වල රැක් කරන අය ඉන්නෝනේ අනිකා කෙරෙහි සංවේදී නැහැ දැන් මම යාට කියන ඔබ බැලපේ බැලපේ තා බැලපේ තා බැලපේ බැලපේ මේ අඩාට උඩපයින් එක දිහා බලන මම සතුටු වෙනවා කියන්නේ මම උල්ගේ ප්‍රතික් මම කොහොම සතුටු වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ හැම හරිකා කරේ අපි සංවේදී වෙන්න ඕනේ. ඔබ හොඳ සංවේදී මිනිහෙක් වුණොත් ඔබ හොඳ සංවේදී මිනිහෙක් වුණොත් අනෙක් මනුෂ්‍යයත් මනුෂ්‍යයෙක් කියලා හිතන දුන්නොත් ඔබ හොඳ යහපත් මනුෂ්‍යයෙක් වෙනවා. හැම ආගමක උගන්වන්නේ ඔබ හොඳ සංවේදී මනුෂ්‍යයෙක් වෙනවා. සංවේදී මනුෂ්‍යයෙක් වුණාම අපිට අනෙක් දෙනා කරේ අනුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා අනිත් කරා අනිත් කෙනා ජීවිතේත් මගේ ජීවිතය වගේ වටිනවා නේද අනිත් කරා ජීවිතේත් මගේ ජීවිතය වගේ වටිනවා අපි රට එහෙම නැති ඉන්න නැහැ ඇක්සිඩන්ට් වෙන්නේ අපි රට මිනිස්සු හැප්පුණට කිසි ආරණ නැහැ මම කියන්නේ බොරුද ඔය බලන්න මේ රටවල හරි බලස්සල් මේ මෙහෙ වාහන වල එනවා දැක්කම පිස්සු ඇහෙනවා නේද නාපොලි වල වාහන එනවා දැක්කම හැබැයි හරි බලසෙන් කොහොමද ගිනිනවද යුරෝපයේ ගත්තටවල මිනිස්සු අප්පන්නේ නැහැ ඉතින්. හැප්පෙන්නේ නැහැ. පණට ආදරේ. අපේ රටේ හිමිලක් නැහැ. හැප්පුණමක් දාලා නැහැ. දන්නේ නැහැ මොකක් හැප්පුවද කියලා. එහෙම වෙන්න එපා. අනේ කාගරි අපි සංවේදී වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න කාලේ තමයි පොදු වෙන්න ඕනේ. ඒකෙනි ශිෂ්‍ය නායකව පත් කරනවා. ඒ අයන උපදෙ දෙනවා. ගුරු උපදෙ දෙනවා. දැන් ඒ ගුරු භූමිකාවද ගුරුකලා ඇවිල්ලා නැහැ ඔබත් තව දහ දවසක ඔය භූමිකාවට එනවා ඒ ගුරුවරයා කියන්නේ මේ ආයතන ප්‍රධානී ගුරුවරයා මේ ගුරුවරයා තමයි ඔබ මේ ඉස්කෝලේ ගුරුවරයෙක් වෙන්න ඕනේ නැහැ ආයතන ප්‍රධානීක ප්‍රධානීක නෝ ආයතන ඩිරෙක්ටර් හරි කවුරු හරි නෝ චෙයාර්මන් නෝ ඔබ තමයි දැන් ගුරුවරයා ඒක කියන දේට අනුමත අතික වැඩ කරන්නේ ඔබ ආදර්ශමත් කියලා කියන්න ඕනේ අනේ නිසා ඔබ සංවේදී මිනිහෙක් වෙන්න බලන්න හැබැයි දමෝපියන්ගේ අපේක්ෂා ඉෂ්ට කරන්න ඔබ තමයි ඔබ වැඩ දැන හැම මොහොතෙම අම්මයි තාත්තා දෙන්න අපි වෙනින් උගා දුක් වෙන මං හිතන්නේ හරි සැපට සල්ලි හම්බ කරන මිනිසු මේ ඉන්නවා කියලා
mandanya Napoli ini karena kudua ya itu ini orang kawat, kilo kocar itu mandanya, ini orang saman dah ini, itu ini. Tarahagi ama,
එකේ නම් 10ටයි 10 නම් එකටයි ගණන් කරන්නේ. ඒ මොකටද? මනස වෙනස් කරන්නේ. මනස වෙනස් කරන්නේ. දැන් මම බුද්ධාගම හැදීට මම ආගමේ ආයත ඇදී මම බුද්ධාගම හැදීට නම් අපිට කියන්න දෙන්නේ තමයි මනස මෙයා කරන බැලුවොත් ඉතිපසු බලව ආරාම දේවත් මේ ගාතාව කියන්නේ කියනවා. සාදෝත්‍රය. එතකොට වෙන මොකක් කල්පනා වෙනද අර විතරනේ කියන්න පුළුවන්. මොනව අපි කියේ වල. අර තමයි කියනවා. කියපුවම කන්සන්ට්‍රේට් කරනවා. කන්සන්ට්‍රේට් නේද? අර අර කොහොමද? අර ඇටවල හැල් ගමන් මෙදාල් කරලා. එතකොට මනස වෙනස් වෙනවා. ඔබට කරන්න පුතේ ඒක. ඒක හරියටම බලන්න. ඔබ කරලා බලන්න. හරියටම බලනවා. අර සබ්ජෙක්ට් එක කරන්න වෙන මොනව හරි වෙනවක් කරන්න. වෙන එකක් කරන්න. මනස වෙහෙදින් නැති ඔබ රිලැක් වෙන යමක් කරන්න. ඔබට එතන අපි ගිහමු. තුන් බුල්ලක් තියෙනවා කියමු. නාන්න පුළුවන් නම් නාන්න. හරි? ටැප් එකේ නාන්න පුළුවන් ටැප් එකේ නාන්න. ඔබ ටිකට් ගහන්න මොකක්ද තව යාළුවෙක් කරලා පුළුවන් නම් මම උනන්දු හපල ගමු. කියලා ඒ ඔහු බෝල් හරි ගහන්න. වෙන මොන හරි ක්‍රියාදාමයක දෙන්න මනස රිලැක් වෙන ඔක්කේ වෙනස් වෙනවා. මනස මැෂින් එක. ඔබ ලන්නවද? ඔය හાર્ඩ් ඩිස්ක් එකට වැඩිය ලොකු හાર્ඩ් ඩිස්ක් එකක් අපේ ඔළුවේ තියෙනවා. අපේ ඔළුවේ තියෙන කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එකට වැඩිය Google දේවල් දාන්න පුළුවන් ඩිස්ක් එකක් මේකේ තියෙනවා. ඕකත් රත් වෙනවා. කම්පියුටර් රත් වෙන නේද බෑ විද්‍යාතර එක දිගට දියනවා රත් වෙනවා අපි එකට ෆෑන් එකක් දාලා අපෝ ෂේප් තියන්න ඕනේ ඕෆ් කරලා නැත්නම් ඒක ජෑම් වෙනවා එයා ඇතුලේ වයර් පටල ගන්නවා මොලේ මොලේ ගැටල වෙනවා කියලා කියන්නේ ඒකනේ හරි අපි අර දෙන්න වාදා කියන්නේ එතකොට ඔබ කරන්න ඕනේ අර රත් වියා කියන එක නිවන්නන ඕෆ් කරලා ස්විච් එක ඔබ වෙන වැඩක දෙන්න හරියට හරිනවා කියන ඉස්සරහට නැහැ හරි වැඩක් පස් නැහැ කියලා පුතේ අයිත් මම මතක් කරන්නේ ඔබ සමාජයේට රටට සමාජයේට අත්‍යවශ්‍යම නිහිත කරන්න මාව අපේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම නිහිත කරන්න පිකාසෝ නැතුව මිසක් පිකාසෝ අත්‍යවශ්‍යම නිහිත අපේ පරණිදාන මහත්ය මරණවට අත්‍යවශ්‍යම මිනිස්සෙක් අපේ රටේ නේ ඒ වගේ තමයි දේශපාලනයට ඕනෙම නැහැ එහෙම නැති කොච්චර ඉන්නවද මේක එහෙම නෙවෙයි රටට අවශ්‍ය මිනිස්සු කොච්චර ඉන්නවද ඔබ රටට අවශ්‍ය මිනිහෙක් බවට පත් වෙනවා. ඔබ රටට අවශ්‍ය මිනිහෙක් බවට පත් වෙනවා. ඔබ සමාජයට අවශ්‍ය මිනිහෙක් බවට පත් වෙනවා. ඔබ සමාජයෙන් නැතුව බැලේ කියන කෙනෙක්. මේ මානව පරිපේ කලින් වෙල්ලන්න ඉන්නවද? දන්න ඉන්නවද? දන්නවද? දැන් සම්බෝලට අනිවාර්යෙන් දාන්න ඕන මොනවද? උරු දාන්න බැහැ. ඕන නැත්නම් සම්බෝල දින. ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න හම්බ වුණා කියලා මට හිතෙනවා. ඇත්තෙන්ම ඒක මේ ගුරු දිනේදාම ඔබතුමාගේ මේ සම්ප්‍රාප්තිය නම් අපේ මතකයට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ජීවිතේට සෞන්දර්ය කොයිතරම් වටිනවද? මේ අපේ ජීවිත අපි කොයිතරම් කැපකිරීම කරන්න ඕනද? ඒ කැපකිරීම තුළ සෞන්දර්යය තුළ අපිට ලබා ගන්න තියෙන ආවාසය මොකද්ද? ඒක අපිට තියෙන ජීවිතයේ තියෙන මානසික සුවය මොකද්ද කියලා අද අපි ගොඩක් ඉගෙන ගත්තා. අපි පුද්දලිකව ගුරු රශ්න ඉගෙන ගත්තා. ඉතින් ඒ සියලු කරුණු කාරණා සම්බන්ධීකරණය කරන්න අපේ අමිල රැන්ඩවල් මහතාට එවැයම අධ්‍යක්ෂතුමාට බොහොම ස්තුතියි. එතුමා මේ පාසලට ගෙනල්ලා මෙවැනි වටිනාකමක් ලබා දුන්නට අද දවසේ මම හිතන්නේ මෙතනින් පස්සේ නර්තන කරන නළුන් ටික විතරක් හැදෙන්නට ඕන. ඒගොල්ලන්ට මම හිතන්නේ ලංකාවේ නර්තනයේ සම්බන්ධ ඒ සභාවක විගණනය තව දේවල් ඉගෙන ගන්න චූටි දෙයක් හරි ඇති පොඩි වෙලාවක් හරි ඒකට ඔබට අවස්ථාව දෙන වාසනාවන්ත මම හිතන්නේ වහජාරතුමා ලංකාවේ පාසලකට මේ අවස්ථාව උදා වෙන්නේ නැහැ උදා කරගන්න බෑ අපිට අපි දන්නවා
අපේ ඉස්කෝලේ අපිට අවුරුදු ගණන් හිටියා ඒ උනාට එහෙම කවුරුත් උරුම ආවේ නැහැ එහෙම එන්න අවස්ථාව නැහැ නමුත් ඔබ පුංචි විරසක් උනත් අද වාසනාවන්තයි එතුමාගේ කෙනෙක් මෙතනට ගෙනල්ලා මේව දෙයක් අහන්න අඩු තරමේ මේ යම්සි ගුරු හරුකමක් ලබා ගන්න වාසනාවන්තයි ඉතින් ඒකයි මම තවද අවසන් අධ්‍යක්ෂක මතුමාට ස්තුති කියන්න වන්දනා ඒ වගේම මෙවැනි මට ඇත්තටම ඔබතුමා මෙතනට කැමිනිලා මේ දේශනේ ආරම්භයේදී මට හිතුනේ නැහැ මෙවැනි දෙයක් ගැන අහන්න ලැබෙයි කියලා. මොකද එතන අපිට තිබුණේ මේ නර්තනය, උඩරට, පහතරට, සමරලුම, විද්‍යාවෝගය ඕනෑම දාන්නේ. ඒ වගේම මොනවා හරි තමයි කියන්නේ යන්නේ. නමුත් අපි ඇත්තටම අපි ඉගෙන ගත්තේ අද නර්තනය ගැන නෙවෙයි, సౌందර්යය කොහොමද ජීවිතේ සම්බන්ධ කරගත්තේ. ඒකට උදාහරණ අද ගුරුකමේ සියලු ගුරු මහත මහත්වරයන් උතුමාට සුගතව වර කොපි. එවනම් හැමෝටම ස්තුතියි. අපි ලොකු ළමයි විතරයි තරම් තියෙන්නේ. ඒගොල්ලන් නර්තනයේ කට්ටිය මුතේ ඉඳලා අනිත් අය පාඩියට යන්න කියලා සිතනවා.